සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම රටිරෝ YouTube නාලිකාවෙන් දිනේෂ් බොලවත්ත. ඉතින් ඔබට මතකයි මම මීට දින 3කට උඩදී වීඩියෝ එකක් දැම්මා. අම්මා කෙනෙක්ව බේරගෙන එන්න කියලා. ඒ අම්මව එළියට එද්දි ගෙදරින් අල්ලගත්තා. කුමක් සිදු වුණාද ඒ අම්මට කියලා ඉතින් සීලු දෙනාම මැසේජ් කරලා තිබ්බා. ගොඩක් දුක් කළා තිබුණා. ඉතින් මමත් ගොඩාක් කනගාටු වුණා. මොකද ඔච්චර දුර ගෙවන්න කියලා පාන්දර නිදි මරාගෙන. ඉතින් මට ඒ අම්මව ගන්න බැරි වුණා. කොහොම නමුත් දෙවියන් වහන්සේ අපි ඉදිරියේ ජීවමානව වැඩ සිටින බව විශ්වාසයක් තියෙන නිසා තමයි මම මේ සියලුම ගමන් මේ අම්මලාව බේරගන්න යන්නේ. ඉතින් ඔබ සමදෙනා බලන්න හිටියා මේ අම්මට කුමක්ද වුනේ කියලා. ඉතින් අවුරුදු 57ක් ඒ අම්මට ගොඩක් ඉතින් අසනීප වෙලා හිටියේ. වැඩත් ගොඩක් වැඩි, පඩි තිබ්බෙත් නැහැ. ගොඩක් කරදර තිබුණා ගෙදර. ඉතින් අද ඔබ සියලු දෙනාටම සතුටු වෙන්න පුළුවන් විදියට තමයි මම මේ වීඩියෝ එක ලෑස්ති කරගත්තේ. මොකද ඔබනි දුක්ුණේ ඒ අම්මට මොකද වුනේ, දිනේෂ් මල්ලි කියන්න, දිනේෂ් පුතේ කියන්න කියලා ගොඩක් අය මැසේජ් දාලා තිබ්බා. ඉතින් අපි ඒ අම්මට කුමක්ද වුනේ කියලා ඒ අම්මගෙන්ම අහන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අම්මේ සුබ දවසක් වේවා කියලා ඉතින් අම්මටත් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. සුබ දවසක් වේවා පුතාටත්. ඔව්, ඉතින් අම්මා එදා මම පාන්දර අම්මලා ගේ ගාවට ආවා. අම්මේ එළියට එන්න කියලා කිව්වා. අම්මා හා කියලා කිව්වා. ඒ එළියට එන අතරතුර මොකද්ද සිදු වුනේ? ඔව් පුතේ, මම එළියට එන්න ආවා. එළියට එන්න ඇවිල්ලා මම මගේ බෑග් එකත් අරගෙන මම එළියට එනකොට ඒගොල්ලන්ගේ කැමරාවෙන් පෙනිලා ඇවිල්ලා දොරගාවට ආපු ගමන් මාව අල්ලගත්ත ගෙදරින්. අල්ලගෙන මාව ඇතුළට අරගෙන ගිහිල්ලා මාව කාමරයට දාලා දොරව හැව්වා. මම හිතුවා මට එන්න ලැබෙන්නේ නැති වෙයි කියලා. නමුත් ජේසුගේ නාමෙන් එදා පෝය දවස මේ එන්න ලැබෙන්නේ නැති වෙයි කියලා. නමුත් පැයක්වත් මට කාමරේ ඉන්න ලැබුණේ නැහැ. මාව ගෙදරින් මැඩම් අරගෙන ගියා පොලිසියට. පොලිසියට අරගෙන ගිහිල්ලා පොලිසියේදී කිව්වා මාව අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් ඇතුළට දාලා තියන්න කියලා, යන්න දෙන්න එපා කියලා. නමුත් මම ඒ ගැන සතුටු වෙනවා. ඒ පොලිසිය ගැන මං ආදරෙන් මතක් කරනවා. ඒ පොලිසිය කෙනෙක් කිව්වා මෙයාට අවුරුදු 50ට වැඩි, මෙයාව අපිට ඇතුළේ දාලා තියන්න බෑ, කරුණා කරලා ඔයාලා අද දවස ඉවර වෙන්න ඉස්සෙල්ලා මෙයාව ලංකාවට අරින්න කියලා. ඒ වෙලෙම ගෙදර අය ඉක්මනට ටිකට් එක හැදුවා. මාව අල්ලගත්තේ 5:00 විතර. මම උදේ 8:00 වෙද්දි මාව එයාපෝර්ට් එකට ගෙනත් දැම්මා. මම දැන් සතුටින් ගෙදර ඉන්නවා ලංකාවේ. මං එකක් කියන්න සතුටුයි, මේ අපි වගේ අහිංසක දුප්පත් අය ඒජන්සි වලින් රට අරිනවා වයස අයව බොරු කියලා. අපිට රටින් සල්ලි දෙන්නේ නෑ. මමත් ගියේ 23,000 අරගෙන. මං කියන්න කැමති මේ දිනේෂ් පුතාගේ ඇස් ඇරලා අපි වගේ අහිංසක වයසක ගෑනු දිහා බලන්නේ ඒ දරුව විතරයි. මේ වගේ බලධාරීන්ගේ ඇසුත් අපි වගේ අහිංසක අය ගැන ඇස් ඇරෙනවා නම් අපිට ඒක තමයි වටිනාම ලොකු දේ කියලා මං අවසාන වරට ඉල්ලනවා. ඔව්, ඉතින් ඇත්තෙම මේ ඔබ බලන්නේ පෞගි දවස්වල මම උදේ ගන්න ගිහිල්ලා ගෙදරට හවුච්ච අම්මා තමයි. ඉතින් අපි සීලු දෙනාම ගොඩක් කම්පා වුණා, ගොඩක් දුක් වුණා. මේ අම්මට කුමක් සිදු වේද, අම්මා ලංකාවට යවයිද, හිරිහැර කරයිද කියන ලොකු චකිතයක් අපේ හිතේ තිබුණා. ඉතින් අපි කවුරුත් නොසිතපු දෙයක්. දෙවියන් වහන්සේ ජීවමානව එතන වැඩ සිටලා මේ අම්මා ලංකාවට යවන්න දෙවියන් වහන්සේ මැදිහත් වුණා. ඉතින් මට මේ අම්මව ගන්න බැරු ගියා. මමත් ඉතින් කිලෝමීටර් 100 ගානක් ගිහලා නිදි මරාගෙන හැරිලා ගෙදර එන්න තමයි සිද්ධ වුණේ. ඉතින් ගොඩාක් කනගාටුවෙන් තමයි අපිත් හැරිලා ආවේ. ඉතින් නමුත් කෙසේ නමුත් ඔබට අද සතුට වෙන්න පුළුවන් මේ වීඩියෝ එක දැකලා. අම්මා මේ වෙනකොට තමන්ගේ දරුවෝ ගාව මව්බිමට ගිහිල්ලා අම්මයි ගෙදර ඉන්නේ. ඉතින් අම්මට මොනවද කියන්න තියෙන්නේ මේ එදා සිදුවුම ගැන? අම්මා කුමක්ද අම්මට ඇති වුණේ? අම්මගේ හිතේ නිකන් එළියට එදී හවුනාට පස්සේ මට පුතේ මට කියන්න තියෙනවා. මාව එදා අහුණ වෙලේ මම හිතුවා මගේ ජීවිතේ, මගේ දරුවෝ සහෝදරයෝ, මගේ අහිංසක අම්මා මට බලා ගන්න බැරි වෙයි කියලා. නමුත් මම විශ්වාස කරන දෙවියන් වහන්සේ මාව මගේ මව්බිමට ගෙනල්ලා දැම්මා. ඒ වගේම මම හැමෝටම කියන්න ලෑස්ති, අපි ගැන ගොඩාක් හොයලා බලන්නේ. මේ දිනේෂ් පුතා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් අපි රටකට දැම්මට පස්සේ ඒජන්සියට යන දවස නම් මැඩම් වාඩි වෙන්න, ඉඳ ගන්න, අපිට පොත දෙන්න කියනවා. ඒ වුණාට අපිට අසරණ වෙලා කෝල් කරපු වෙලේ මංගේ කුරුණෑගල අස්ලි ඒජන්සියෙන් කෝල් කරපු වෙලේ කිසිම කෙනෙක් ෆෝන් නාස කරන්නේ යවපු අයවත් අපි යන බැලුවේ නැහැ. මේ අහිංසක දිනේෂ් පුතා පමණයි ඕනම අසරණ වෙච්ච කෙනෙක් ගැන හොයලා බලන්නේ. හිතන්නේ ගව් ගානක් දුරමාව ගණ්ඩාව ඒ ළමයාගේ එළමයත් වාහනේ වතුර වලින් දුවනවා මේ තෙල් වලින්. නමුත් ඒ ගැනත් නොතකා නොහිතා හැම දෙයක්ම මේ කරන වැඩ මෙහෙවර
ජාති ජාති පින් සිද්ධ වෙන වැඩක්. නමුත් අපි ගැන ඔයිට වඩා හොයලා බලන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලනවා. මේ දිනේෂ් පුතා හොයනවා වගේම ඔයිට වැඩි අපි හම්බ කරලා යමක් රටට ලෝකෙට බෙදලා දෙනවා. ඒ වගේම ඒ ගැන අපි ගැන හොයලා බලන්න කියලා මේ අපි වගේ මේ වයස අයව රට අරින එක එක්ක නවත්තලා දාන්න කියලා මම බලධාරින්ගෙන් ඉල්ලයි. ඔව් ඉතින් ආදරණීය යාළුවනේ ඔබට ඉතින් ගොඩාක් සතුටු ඇති මේ වීඩියෝ එක දැකලා. අම්මගේ දෑත්වල නම් සතුටු කඳුළු බවක් අපිට පේන්න තියෙනවා. ඉතින් එදා මේ අම්මා ගොඩාක් දුක් වුණා, ගොඩාක් ඇඬුවා, පැන්ඩෝල් පෙත්තක්වත් නැතුව මේ අම්මා ලෙඩ තියාගෙන තමයි ඒ ගෙදර වැඩ කෙරුවේ. පඩි දුන්නෙත් නැහැ, පඩියාදි ගහන්න එනවා. ඉතින් තට්ටු තුනක තනියම වැඩ කෙරුවා මේ අම්මයි. සියලුම දුක වේදනා උහුලගෙන වැඩ කරන අතරතුර තමයි ඉතින් අපිව හම්බෙන්නේ රටවිරුව YouTube නාලිකාවෙන්. ඉතින් දිනේෂ් පුතා නේද අම්මා? ඔව් ඔව් මම එක් බොහොම අමාරුවෙන් හොයාගත්තේ නම්බරේ. මම මට ඒකත් කියන්න සතුටුයි. මට උදව් කෙරුවා අපේ ලංකාවේ පුත්තල මේ මල්ලි කෙනෙක්. ඒ මාර්ගෙන් තමයි මම දිනේෂ් පුතාගේ නම්බරේ මම හොයාගත්තේ. යන්න අක්කේ, යන්න අක්කේ, මේ මල්ලිට කතා කරලා යන්න අක්කේ කියලා. නැත්තම් මට නම්බරේ හම්බුනේ නැහැ. මට ඒ මල්ලිටත් මම මේ වෙලේ ගොඩාක් ස්තුති කරනවා. ඔව් ඉතින් ඇත්තට මේ මල්ලිටත් බොහොම ස්තුති ප්‍රාර්ථනා කරමු අපි අදවතින්ම. මොකද මේ මල්ලි තමයි අපිට මේ අම්මා මුණ ගැස්ුවේ. කෙසේ නමුත් ඉතින් මේ අම්මව ගන්න අපි මහරෑ ගියා ඉතින් ගේ ළඟට. කොමාරි ඒ වැඩේ දෙවියන් වහන්සේ බාර අරගෙන දෙවියන් වහන්සේ නිම කෙරුවා. අපි හැරිලා ඉතින් ගෙදරාව. ඉතින් කිසිදු ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් සියල්ල හොඳින් සිදුවී හමාරයි මේ වෙනකොට. ඉතින් ගොඩාක් සතුටුයි. ඉතින් අම්මටත් ගොඩාක් පින්. අපිත් එක්ක සම්බන්ධ වුණාට ලංකාවට ගිහිල්ලා අපිව අමතක කරුවේ නැහැ. කළගුණ සලකුවා. අපි එකට අම්මටත් හිසනම ආචාර කරනවා, ගරු කරනවා අපේම අම්ම කෙනෙක් වගේ. මගේ අම්මගේ වයස තමයි අම්මටත්. ඉතින් අම්මටත් ජීවිතේ යහපතක්ම වෙන්න කියලා ඉදිරියේ ප්‍රාර්ථනා කරනවා. අම්මගේ ඉතුරු වැඩ කටයුතු කරගෙන දරුවෝ දෙමාපියෝ එක්ක සතුටින් ජීවත් වෙන්න අම්මට ලැබෙන්න කියලා. දෙවියන් වහන්සේගේ ආදරේ, කරුණාව, දයාව, බුදුන්ගේ සරණින් කිසිදු කරදරයක් නොමෙවෙන්න කියලා මේ බලන් ඉන්න ලක්ෂ ගානක අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අම්මා බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අම්මට අවසාන වතාවට මොනවා හරි කියන්න තියෙනවද බලධාරීන්ට, මේ වීඩියෝ බලන අයට, මේ අපිට මඩ ගන්න අයට මොනවා හරි කියන්න තියෙනවද අම්මට? මම මට කියන්න තියෙනවා මේ දිනේෂ් පුතාට මඩ ගන්න අයට නම් කවදාවත් හොදක් සිද්ධ වෙන්නේ නැහැ. මම මේක කියනවා මොකද දිනේෂ් පුතා කුවේට් එකේ ඉඳගෙන දිනේෂ් පුතා කරන මෙහෙවර අපි මේ රට යන අපේ අපිට ඉතාම වැදගත්. අපිට ලොකු බලගතු කෙනෙක්වත් අපිට මෙහෙම කරන්නේ නැහැ. අපිට උදව් වෙන්නේ අපි මේ මැඩම් සර් කියලා ගඳලා යවන අයවත් අපිට මේ ඒජන්සියකින්වත් උදව් කරන්නේ නැහැ. දිනේෂ් පුතා අපිට දෙවි කෙනෙක් කියලා මම ඉල්ල ඉන්නවා. මම පුතාට දෙවියන්ගේ පිහිට නිතරම ආශිර්වාදේ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජේසු පීටයි. ඔව් හරි අම්මා, ජේසු පීටයි. ඉතින් ජේසු පීටයි අම්මටත් ගොඩාක් පින්. අපිත් එක්ක සම්බන්ධ වුණාට මං අම්මට එනම් පසු අමතන්නම් අම්මා. හරි ජේසු පීටයි, ජේසු පීටයි, ජේසු පීටයි අම්මා, ජේසු පීටයි. ඉතින් මං හිතනවා ඔබ ගොඩාක් සතුටු වෙයි කියලා මේ වීඩියෝ එක දැකලා. ඉතින් මේ තමයි පෞගි දවස්වල මම කිලෝමීටර් 100 ගානක් ගිහිල්ලා මම ගේ ඉස්සර ඉඳගෙන අම්මේ එන්න කියලා කියද්දි එළියට එන අම්මව CCTV කැමරා වලින් දැකලා ගෙදර මැඩම් අල්ලගත්තා. පසුව ඒ වෙලේම අම්මා කියලා පොලිසියට බාර දීලා තිනවා. පොලිසිය කියලා තිනවා මේ අම්මට අවුරුදු 50කටත් වැඩි. මේ අම්මා වයවෘද්ධ අම්මා කෙනෙක්. අවුරුදු 57ක්. ඒක නිසා මේ අම්මව සිරගත කරන්න බෑ. කිසිදු අයිතියක් නෑ, අපිට බලයක් නෑ. මෙයා අනිවාර්යෙන් මෙයාගේ රටට යවන්න ඕන කියලා පොලිසිය දැඩිව තීරණයක් අරන් තිනවා. ඉතින් ඒ පොලිසිය සියලුම ඒ නිලධාරීන්ටත් අපේ ස්තුතිය ප්‍රණාමය. යාළ මේවා බලන්නෙත් නෑ, මෙයාලට තේරෙන්නෙත් නෑ. කෙසේ නමුත් අපේ මනුස්සත්වය කියන්නේ ඒකයි. අපි මේ පොලිසිය සියලුම නිලධාරීන්ට අපේ ස්තුතිය ප්‍රණාමය, ශ්‍රී ලංකා ගෞරවය අපි මේ ආකාරයෙන් පුද කරන්න කැමති. ඉතින් මේක තමයි අද ඔබට මට ගෙනහැර දක්වන්න ඕන වෙලා තිබුණේ. ගොඩක් අය දුක් වුණා. ඒ අම්මට ගැහුවද, බැන්නද, මොනවා කෙරුවද? මොකද අපි දන්නවා මේ රටේ තියෙන නීතිය නේද? ඉතින් ඒ කිසිවක් වෙලා නැහැ. මේ අම්මට ඇඟේ සීරුමක්වත් වැටලා නැහැ. අම්මව විනාඩි 10ක්වත් ගේ ඇස්සේ තියාගෙන ඉඳලත් නැහැ. මේ සිද්ධියෙන් පස්සේ ගිහලා පොලිසියට බාර දීලා ඒ වෙලේම ටිකට් ඕකේ කරලා ගුවන්තොටු වලට ගිහිල්ලා අම්මව ඇරලුවා. ඉතින් කියන්න සතුටුයි නේද? ඉතින් ඔබ සැම සිළු දෙනාම සතුටු වෙන්න ඕනේ මේ වීඩියෝ වල්ලා. මොකද හැමදාම ඔබ දුක් වෙනවා අපේ වීඩියෝ වල්ලා. ඔබ බය වෙනවා දිනේෂ් පුතේවා පරිස්සමෙන්, දිනේෂ් අයියේ, දිනේෂ් මල්ලියවා පරිස්සමෙන් වාගේ ජීවිතය ගැන ලොකු අවධානයක් තියෙනවා මේ යන ගමන්වල කියලා හඬා වැටෙන ඔබට සතුටුදායක වීඩියෝ තමයි අද අපි මේ දිනේ සූදානම් කරුවේ. එහෙනම් අපි සමුගෙන යන්න. ඉතින් මේ සුභාරංචි තමයි ඔබට දෙන්න ඕනලා තිබ්බේ. අම්මා මේ වෙනකොට බොහොම සතුටින් තමන්ගේ දරුවෝ දෙමාපියොත් එක්ක අම්මගේ ගේ ඇතුලේ ඉන්න ආකාරය තමයි ඔබේ දැක්කේ. එහෙනම් අපි සමුගෙන යනවා. ඉතින් රටවිරෝ YouTube නාලික ඇතුලින් මෙවැනි සේවයක් ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙන තමයි ඉතින් අපි සමුගෙන යන්නේ. ඔබ සැමට දවස සුබයි.
දෙවියන් වහන්සේගේ ආදරය කරුණාව දයාව බුදුන්ගේ සරණෙන් ඔබට කිසිදු කරදරයක් නොමවේවා කරන කියන රැකිරස්සා සාර්ථක වේවා ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු කරගෙන තමන්ගේ දරුව දෙමව්පියෝ ගාවට ඔබට යන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මම සමුගෙන යනවා මම රටිරු YouTube නාලිකාවේ දිනේෂ් බෝලවත්ත ඉතින් ඔබ සැමට සුබ දවසක්